පසුගිය කාල සීමාව තුළදී විශේෂයෙන්ම හාල් පිටි කිරිපිටි ඒ වගේම සීනි ගෑස් සිමෙන්ති මේ සෑම දෙකම හිගයක් සහ මිල වැඩිවීමක් තිබුණු බව අපි පිළිගන්නවා වර්තමානයේ වන පිට විශේෂයෙන්ම මේවෙන් සමහරක් දැන් සීනි ඒ වගේම සහල් මිල පාලනය සහ ඒ හිගය නැති වෙලා තිබෙනවා ඒ වගේම ගෑස් සම්බන්ධයෙන්ුත් පෙර තිබුණට වඩා අද හිගය අඩුයි ඉතින් ඒ වගේ අපි ලබන සිංහල අලුත් අවුරුද්ද වෙනකොට විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම පිළිබඳව අන්තර් අමාත්‍යාංශ කමිටුවක් මුදල් අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් පත් කරලා තිබෙනවා විශේෂයෙන්ම සමහරක් ප්‍රදේශවල සමහරක් ව්‍යාපාරිකයින් මේ අවස්ථාවේදී අයථා ලාභ ලබා ගැනීමේ අරමුණක් ඇතුව විශේෂම අතරමැදියන් විසින් බඩු මිල වැඩි කිරීමක් හිගයක් මවාපාලා ඇති කරනවා ඒ වෙනුවෙනුත් පාරිභෝගික අධිකාරී විදිහට අපි විශේෂ වැටලීම් සහ විමර්ශනයන් කරලා ඒවා පාලනය කිරීමටත් සමස්තයක් වශයෙන් භාණ්ඩ සුලභ කරලා මිල පාලනය කිරීමේ ඉලක්කයක් ඇතුව අපි ඒ කාර්යභාරය කරනවා.